आयबोवान बेक्वाने स्वाधीन रूपवाहिनी मध्याह्न प्रधान प्रवृत्ति विकासय समगाई प्रथमेन प्रवृत्ति सिरस्थल बदादा वेनुवट महाजन दिनय सदुदा वीकोविंट तवदुरटत නොමිලේ පොහොර සෙසු වගා පොහොර කිලෝ 50 මිටිය සහන මිලට රාජ්‍ය ආයතන දැන්වීම් ප්‍රචාරණයේදී රාජ්‍ය මාධ්‍යයට ප්‍රමුඛතාව වෙලේ සුදාගේ මස්සිනා ඇතුළු 3ක් පොලිස් දැලේ පාකිස්තාන හිටපු අගමැති ශරීෆ් අධිකරණයෙන් වැරදි කරු වෙයි දේශීය ප්‍රවෘත්ති බදාදා වෙනුවට සඳුදා දිනය රාජ්‍ය ආයතනවල මහජන දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී මේ බව හෙළි කෙරුණා. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සම කැබිනට් ප්‍රකාශකවරුන් වන අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිලන මහතුරුන් මාධ්‍ය හමුවට එක්ව සිටියා. වසර 60ක් පුරාවට ආණ්ඩුවේ ගත් තීන්දුවක් වෙනස් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරා 1960 වසරේ සිටම මහජන දිනය ලෙස නම් කරලා තිබුණේ බදාදා දිනය. නමුත් බදාදා දිනයේ මහජන දිනය නිසා ඇමතිවරු පාර්ලිමේන්තුවට නැතුව තමන්ගේ කාර්යාලය රැඳී සිටිනවා ජනතාව මුණ ගැසෙන්න. මේ නිසා බදාදා දිනයේ මැති ඇමතිවරුන්ගේ පාර්ලිමේන්තු පැමිණීමේ දැවැන්ත පහත වැටීමක් අගමැතිතුමා නිරීක්ෂණය කරලා තිබුණා. පාර්ලිමේන්තු දිනයක් නොවන සතියේ එකම රාජකාරී දිනය වන්නේ සඳුදා දිනයයි. මේ සියල්ල සරකා බලලා බදාදා උදෑසන ඇමති මණ්ඩලවල සීම පවත්වන්නටත් ලබන සඳුදා සිටම මහජන දිනය සඳුදා දිනේ පවත්වන්න තියෙන එකල ඒ වගේම මහජන දිනේ දවසේ වෙනත් රැස්වීම් සම්මුඛ පරීක්ෂණ කිසිවක් පැවැත්වීම නිලධාරීන්ට තහනම් වෙනවා. මහජන දිනේදී ඇමතිවරුන් වගේම සියලුම නිලධාරීන් තමන්ගේ කාර්යාලයේ රැඳී සිටිය යුතු බවට ජනාධිපතිතුමාගේ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතයි. राज्य हा अर्ध राज्य आयतनवल देन्वीम हा प्रचारण कटयु सदहा राज्ये माध्य आयतन भावित क्रीमित कैबिनेट मंडले तीर्णय करतिबेनवा राज्य माध्य आयतनयन රජයේ අයවැයට බරක් නොවන ලෙස පවත්වාගෙන යාමට හැකිවන පරිදි සියලුම රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල දැන්වීම් සහ ප්‍රචාරක අයවැයෙන් 125ක වටිනාකමකින් යුත් ප්‍රචාරක වැඩසටහන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සහ සීමා සහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගම සහ රාජ්‍ය මාධ්‍ය ආයතනවලට අනිවාර්යයෙන්ම ප්‍රචාරය කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍ය විසින් ඉදිරිපත් කරන යෝජනාවට අනුමැති ලබා දීලා දෙනවා. يعني 125ක් රාජ්‍ය මාධ්‍ය ආයතන වලට 175ක් පෞද්ගලික ආශ්‍රය සියලුම ආයතන වලටත් ලබා ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දීලා තියෙනවා. ලබන වසර සඳහා නොමිලේ බෙදා හැරීමට අවශ්‍ය පාසල් පෙළපොත් මුද්‍රණය රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවට අමතරව තෝරාගත් පෞද්ගලික අංශයේ මුද්‍රණ ආයතන මගින්ද මුද්‍රණය කරවා ගැනීම රජයේ අරමුණයි. දරුවන්ගේ අධ්‍යාපනය කියන එක ආණ්ඩුවත් ජනතාවත් අතිශයම ප්‍රමුඛතම කාර්යයක් විදිහට සැලකනවා. නොමිලේ පාසල් පෙළපොත් ලබා දෙන ලෝකයේ රටවල් සංඛ්‍යාව අධ්‍යක්ෂ ඇඟිලි ගාන වලටත් වඩා අඩුයි. ලබන වසර සඳහා රුපියල් බිලියන 1.1ක මුදලක් වැය කරමින් පොත් වර්ග 400කින් 13 මිලියන 8,90,000ක් පිටපත් මුද්‍රණය කිරීමටත් තීරණය කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා සින් බෞද්ධ භික්ෂුන් වහන්සේලා 15000ක ආවරණය වන පරිදි හඳුන්වා දුන් බුදුපුත් සුරක්ෂා රක්ෂණ ආවරණය ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. ජාතික පුවත්පත් වාර්තා කරලා තියෙන මේ අග්‍රාමාත්‍යවරයා වසර 2.5ක ගෙදර යෑමේ සූදානමක් නැහැ කියලා මොන අපි දන්නේ එහෙම මොන සාකච්ඡාවක් තියෙනවද මේ මොකක්ද මතුමනි මේ ගැන මොන අදහසක් කියන්නේ මම හිතන්නේ එහෙම සාකච්ඡාවක් නෝනත් අපි නිල වශයෙන් සාකච්ඡා නෙමෙයි කවුරු හරි කියපු කතාවක් ඇති එහෙම වට අපිට ආවේ ඇති වෙච්ච සාකච්ඡාවකට පිළිතුරක් ඇරියර තමයි අගමැතිතුමායි අවශ්‍ය පිළිතුර ලබා දීලා තියෙන්නේ. මෙවර මහකන්නේ සිට ගොවීන්ට පොහොර ලබා දීමේ ක්‍රමවේදය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා කිහිපයකට කැබිනට් අනුමැතිය හිමි වුණා. මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා සහ කෘෂිකර්ම අමාත්‍යවරයා ඒකාබද්ධ යෝජනාවක් ලෙස මෙය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා. පසුගිය කාලේ පොහොර සහනාධාර ප්‍රතිපත්තිය වරින් වර වෙනස් කිරීම හේතුවෙන් ගොවීන්ට විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පැමට සිදු වුණා. එම තත්ත්වය මගහරවමින් වී ගොවීන්ට නොමිලේ පොහොර ලබා දීමේ වැඩසටහන ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. පරිසරහිත කාමී පොහොර වී ගොවීන් අතර ප්‍රචලිත කිරීමද අරමුණයි. මහකන්නේ සඳහා වී ගොවීන්ට අවශ්‍ය පොහොර මෙට්‍රික් ටන් 2,30,000ක් රජයේ පොහොර සමාගම් හරහා කඩිනමින් ආනයනය කිරීම සිදු කරනවා. සෙසු වගා සඳහා පොහොර මෙට්‍රික් ටන් 3,32,000ක් අවශ්‍ය වනවා. එහෙත් පොහොර සමාගම් සතුව පවතින්නේ මෙට්‍රික් ටන් 40,000ක් පමණයි. ඒ අනුව පොහොර මෙට්‍රික් ටන් 3,00,000ක් පමණ ආනයනය කිරීමට දැනටමත් එකකතාව පළ කර ඇති පොහොර සමාගම් වෙත අවසර ලබා දීම සිදු කරනවා. සුදුසුකම් ලබන වෙනත් සමාගම් සඳහාද මෙට්‍රික් ටන් 5,000ක උපරිමයකට යටත්ව මාකන්නේ සඳහා පොහොර ආනයනය කිරීමට අවසර ලබා දීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා. වීහැර සෙසු වගා සඳහා පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 1,500ක සහනාධාර මිලකට ඕනෑම ගොවියෙකුට විවෘත වෙළඳපොලින් ලබා ගැනීමට අවස්ථාව ලබා දීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිරිබත්ගොඩ පොලිසිය කළ වැටලීමකදී සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික මොහොමඩ් ෆාරුක් මොහොමඩ් රිස්වාන් නැමැත්තා අලුත්කඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. හෙරොයින් ග්‍රෑම් 5ක්ද සොයා ගැනුණා. ආමි සම්පත් නැමැත්තා ඉලක්ක කර එල්ල කළ වෙඩි ප්‍රහාරයට ආධාර අනුබල දීම යන චෝදනාව යටතේ මොහොමඩ් රිස්වාන් නැමැත්තාට එරෙහිව නඩු පවරා තිබෙනවා. හෙරොයින් ග්‍රෑම් 50ක් සමග කොළඹ අපරාධ කොට්ටාසයේ මීට පෙර අවස්ථාවකදී රිස්වාන් නැමැත්තා අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. මොහු මේ වන විට අප මත මුදා හැර සිටින පුද්ගලයෙකු බවට පොලිසිය ප්‍රකාශ කළා. බහනුවර ප්‍රදේශයේ මද්‍රව්‍ය බෙදා හැරී කුඩු චීනා නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගන්න අවස්ථාවේ හෙරොයින් ග්‍රෑම් 13ක්ද තිබී සොයාගත් බවයි බහනුවර පොලිසිය සඳහන් කළේ. හෙරොයින් ග්‍රෑම් 390ක් සමග ගුවන් හමුදා සෙබළුන් දෙදෙනෙකු පාදුක්ක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට පෙර පාදුක්ක ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවටගත් පුද්ගලයෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ගුවන් හමුදා සෙබළුන් දෙදෙනා පිළිබඳ තොරතුරු හෙළි කරගෙන තිබෙනවා. ඒ අනුව පාදුක්ක ප්‍රදේශයේ කුලී නිවසක සහ මොරගහහේන ප්‍රදේශයේ සිටි සෙබළුන් දෙදෙනෙකුයි මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ. ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු වලට අනුව හෙරොයින් පැකට් 5,000ක් සමග අකුරැස්ස රුහුණුගොඩ ප්‍රදේශයේදී කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය දා අත්අඩංගුවටගත් කුඩු රොෂාන් නැමැත්තා සමග මෙම කාන්තාව සමීපව කටයුතු කර ඇති බවටයි හෙළිව තිබෙන්නේ. රුපියල් ලක්ෂ 10ක් වටිනා අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 100ක් සමග සැකකරුවන් දෙදෙනෙකු කොළඹ මධ්‍යම කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ මද්‍රව්‍ය වැටලීම් ඒකකයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අලුත්කඩේ කුමාරදොරටුව ප්‍රදේශයේදී අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 80ක් සමග අත්අඩංගුවටගත් පුද්ගලයෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම සැකකරුවන් පිළිබඳ හෙළිව තිබෙන්නේ. එක් සැකකරුවෙකු මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර පිටකොටුව ප්‍රදේශයේ විවිධ රැකියාවල නිරතව තිබෙනවා. පිළියන්දල සුවාරොපල ප්‍රදේශයේ සිට හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු කටුබැද්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. එම අවස්ථාවේ ඔවුන් ළඟ තිබූ බෑගයක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 60යි මිලිග්‍රෑම් 600ක් සොයාගෙන තිබෙනවා. රුපියල් 64,000කට අධික මුදලක් ජංගම දුරකථන දෙකක් මෙන්ම යතුරු පැදයක්ද පොලිස් බහරයට ගැනුණා. ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇත්තේ මොරටුව කටුබැද්ද රාවතාවත්ත පානදුර හා රත්මලාන ප්‍රදේශවලට මෙම මද්‍රව්‍ය බෙදා හැර ඇති බවයි. සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන වෙලේ සුදා නැමැත්තාගේ මස්සිනා ඇතුළු පුද්ගලයන් 3 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. ගාල්ල ප්‍රදේශයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ ඉමදුව පොලිසිය කළ වැටලීමකදී. දෙක්වැල්ල බෝදරකන්ද ප්‍රදේශයේදී අවි ආයුධ තොගයක් සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. සැකකරුවන් ළඟ තිබී පිස්තෝල 2ක්, බොරදොලෙහි උණ්ඩ 27ක්, පිහි කඩු ඇතුළු උපකරණ රැසක්ද පොලිසිය සොයාගත්තා. බලපත්‍ර නොමැති ගිනි අවි 3ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු යක්කලමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. බොරදොලෙහි තුවක්කුවක් සහ බ්‍රසීලියේ නිෂ්පාදිත තුවක්කුවක්ද මේ අතර බෙනවා. සැකකරුගේ නිවස පිහිටි භූමියේ වල දමා තිබියදී මේවා සොයාගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ගිනිගැනීමට ලක් වූ MT නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාව මෙරට මුහුදු සීමාවෙන් කඩිනමින් ඉවත් කරගන්නා ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැනුම් දී තිබෙනවා. එම අධිකාරියේ සමානාධිකාරී ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසන්නේ ටොන් 50ක කුමන හෝ තෙල් වර්ගයක කාන්තුවක් මේ වන විටත් සිදුව ඇති බවයි. නෞකාව මේ වන විට සංගමංකන්ද ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 41ක් දුරින් ගැඹුරු මුහුදේ පවතිනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව හා ගුවන් හමුදාව මෙහියුම් නිරීක්ෂණය කරමින් ඊට අවශ්‍ය සහාය ලබා දෙනවා. නැව් සමාගම වෙනුවෙන් සිංගප්පූරුවේ සිට විශේෂ ටග් යාත්‍රාවක් ඊ දිනේදී පැමිණියා. එම යාත්‍රාවේ පැමිණි කණ්ඩායම හා මීට පෙර මෙහියුම් සඳහා එක්ව සිටින කණ්ඩායම ඒකාපත්ව මෙහියුම් ක්‍රියාත්මක වෙනවා. ඊයේ දිනේදී කණ්ඩායමක් නෞකාවට ඇතුළු වීමට උත්සාහ කළද විෂ වායු අභ්‍යන්තරයේ පැවතීම හේතුවෙන් එම මෙහියුම් తాවකාලිකව නවතා දමා තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාවද කිමිදුම්කරුවන් යොදා ගනිමින් නිරීක්ෂණය කිරීමට සූදානම් කර තිබුණද මුහුදේ පවතින රළු ස්වභාවය හේතුවෙන් එය අත්හැරදමු බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. මේ අතර නෞකාව මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කර ගන්නා ලෙස ආරම්භයේ සිටම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය නැව් සමාගම දැනුවත් කර තිබෙනවා. නැව සම්බන්ධව ඉදිරි කටයුතු තීරණය කරන නැව ගලවා ගැනීමට පැමිණි කණ්ඩායමක් සිටිනවා. මේ ස්මිත් කියලා ලෝක ප්‍රසිද්ධ සමාගමක්. ඒතර මේ සමාගම තමයි නැවේ ඉදිරි කටයුතු කොතනට යනවාද ගමනාන්තය කොහොමද තෙල් මාරු කරන්න කියන එක තීරණය කළේ. මූලිකව අපි කියන්නේ අපේ අනන්‍යාර්ථක කලාපයෙන් එහාට යන්න කියලා විතරයි. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විදිහට අපි මුලින් ඉඳලම අනුමත කෙරුවේ නිර්දේශ කෙරුවේ අපේ අනන්‍ය ආර්ථික කලාපයෙන් එහාට මේ නැව ගෙනියන්න කියලා. මොකද අපි දන්න විදිහට මේකේ විශාල බොරතෙල් ප්‍රමාණයක් තියෙනවා. ඒ බොරතෙල් ප්‍රමාණය යම්කිසි විදියකින් කාන්දුවක් වුණොත් අපේ සමස්ත දකුණු නැගෙනහිර වෙරළ තීරයේම බොරතෙල් වලින් යට වෙන්න පුළුවන් කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්, හිතන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි මුල සිටම අදාළ පාර්ශ්ව වලට දැනුම් දීලා තියෙන්නේ අපේ අනන්‍ය ආර්ථික කලාපයෙන් එහාට ගෙනියන්න කියන එක තමයි. තෙල් කාන්දුව සම්බන්ධයෙන් නිරීක්ෂණ අඛණ්ඩව සිදුවෙනවා. අපි ස්ථාපනය කරා ලංකාවේ මොහොත තෙල් දූෂණයක් වෙලා තියෙනවා කියලා. මේක අපි කියන ටියර් 1 තෙල් දූෂණයක්. තෙල් ඒ කියන්නේ මොහොන තෙල් වර්ගයක් අඩු ගානේ ටොන් 50ක ආසන ප්‍රමාණයක් විනාශ වීමක් තමයි හිතන්නේ. ඊළඟ පියවර තමයි ටියර් 2 යන්නේ. නමුත් මේ අවස්ථාවේ ටියර් 1 වලට සමාන තෙල් විසීමක් ලංකාවේ වෙලා තියෙනවා කියලා අපි තමවරට අපි දැනගත්තා. තවද තෙල් කාන්දුවට අදාළ සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමටද තීරණය කර තිබෙනවා. MCC ගෙවිසුම සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළා. රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රණන්දන මහතුරුන් ඊට පිළිතුරු ලබා දුන්නා. මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් සංයුක්ත ගෙවිසුම පසුගිය ජනාධිපතිවරණ සමයේ ප්‍රධානතම මාතෘකාවක් බවට පත් වූ අතර එය අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරන බවට වර්තමාන රජයේ නියෝජනය කරන ලබන පාර්ශවයන්ගෙන් ප්‍රකාශ වුණා. කෙසේ වුවද මේ සම්බන්ධව රජය විසින් යම් නිහඬ පිළිවෙතක් අනුගමනය කරනු ලබන බවට නිරීක්ෂණය වන හේයින් පහත ප්‍රශ්න සඳහා පිළිතුරු හා පැහැදිලි කිරීම රජය විසින් මෙම ගරු සභාව වෙත ඉදිරිපත් කරනු ඇතයි මම අපේක්ෂා කරනවා. ජනතාවට ලබා දුන්නු පොරොන්දුව MCC ගිවිසුම සහ මුලින්ම ඉරා දමන්නට එදා ප්‍රතිඥාවක් දුන්නා. ඒ පොරොන්දුව ඒ ප්‍රතිඥාව ක්‍රියාත්මක කරන්නට රජය කටයුතු කරන්නේද කියන එක මම මේ අවස්ථාවේ අහන්න කැමතියි. කබ්‍රාල් මහත්මයා ජාත්‍යන්තර ගිවිසුම් සමාලෝචනය කිරීමේදී යම් විධිමත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වේ. එබැවින් වගකිවිය යුතු රජයක් හැටියට යෝජිත ගිවිසුමේ අඩංගු කරුණු සොයා බැලීම සඳහා විද්වත් කමිටුවක් පත් කරන ලදී. ශ්‍රී ලංකාවට අහිතකර කොන්දේසි පිළිබඳ සමාලෝචනයක් එම වාර්තාවේ දැනටමත් දක්වා තිබෙනවා. මම අහන්න කැමතියි ගරු කතානායකතුමාගෙන් අර ජනතාවට පොරොන්දු වුණු ආකාරයට ජනතාවට පොරොන්දු වුණු ආකාරයට මේක ඉරා දමන්නේ නැද්ද? ජොන්සන් ෆර්නැන්ඩෝ අමාත්‍යතුමා. ඊට පස්සේ සර් 27 මේ 90 එතුමට මේක විවාදිත ගන්න බෑ ප්‍රශ්න. හා ඒ වගේම මේ ලියලා දුන්නාන් පස්සේ ඒ ලියවිලා තමයි කියවන්න පුළුවන්. ඒක තමයි රජයට ලබා දෙන්නේ. එතුමා මේක නැති දේවලුත් කියවුවා. ඊළඟට මේ MCC ගිවිසුම ගෙනකොට කැබිනට් එකේ වචනයක්වත් එතුමා කතා කිරුවේ නැහැ. කාලේ හිටියේ බිල්ලා වගේ හිටියේ. ඒක තමයි ඇත්ත කතාව. දැන් මේ ලකුණු දා ගන්න හදනවා. මේක තමයි ඇත්ත කතාව කරු කතානායකතුමනි. ඒ නිසා රීති අනුව කටයුතු කරන්න කියලා ඔබතුමාගේ අපි මෙතනින් මේක නතර කරමු. राज्य सेवेट अलुतिन एक्वन तरुण तरुणियन सह विश्वविद्यालय अध्यापनयट සුදුසුකම් ලබන දරුවන් වෙනුවෙන් නිවාස යෝජනා ක්‍රමයක් ආරම්භන බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. නිවාස 40කින් යුත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ යක්කල වැරළවත්ත ප්‍රදේශයේදී. අක්කර 3ක භූවිභාගයක ඉදිකරන මෙම නිවාස ව්‍යාපෘතිය මහල් 10කින් යුක්ත වනවා. නිවාස නොමැති මධ්‍යම පාන්තිකින් ඉලක්ක කරගනිමින් මුල් අධියර ක්‍රියාවට නැංවෙන බවයි රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ. විශ්වවිද්‍යාලයට සමත් වෙන අධ්‍යාපනය ලබන අයටත් ඒ වගේම 35ට අඩු තරුණයන්වත් ඉලක්ක කරගෙන යම්කිසි ප්‍රතිශතයක් අපි මේ නිවාස වලින් ඒගොල්ලන්ට ලබා දෙන්න. නිවාස ගැටලුව රටේ විසඳන්න නිවාස අමාත්‍යාංශයේ පරිපූර්ණක ඇස්තමේන්තුනුත් විශාල මුදලක් වෙන් කරගෙන කටයුතු කරනවා. ඒ නිසා මම හිතන්නේ සුවපහසු නිවාසක් දීර්ඝකාලීන ක්‍රමවේදයකට අනුව මිලදී ගැනීමට තරුණයන්ට හොඳ අවස්ථාවක් මේ වැඩපිළිවෙලින් ලැබෙනවා. බත්තරමුල්ල කුමාරගේවත්ත පීරිස් මාවත ප්‍රදේශයේ නිවසක් තුළ තිබියදී පිරිමි මලසිරුරක් සොයාගෙන තිබෙනවා. එය දී අයිලන්ඩ් පුවත්පතේ මාධ්‍යවේදියෙකු වන ශකී ජබාගේ බවටයි හෙළිව තිබෙන්නේ. සති 3ක් තිස්සේ ඔහු රාජකාරියට වාර්තා නොකළ බවත් ඔහු ගැන තොරතුරක් සොයමින් සිටියේදී ඥාතියෙකු සිරුර සොයාගෙන නැති බවත් මේ සම්බන්ධයෙන් දී අයිලන්ඩ් පුවත්පතෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා. තලංගම් පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ සිදු කරනවා. बेहतर पार्लिमेंट असल पोलू पालम यट दियवना ओय तिबियदी सक कटयुतु सिरुरक हमुव तिबेनवा सिरुर जले गसागेन गोस मेम स्थानीट पेमिन ऐति बव पोलीसिय पवसनवा वयसवुरुदु 60ක් පමණ වන පිරිමි අයෙකුගේ සිරුරකුයි මෙසේ හමුව තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයන් 7 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සියලු දෙනාම විදේශයන් වල සිට පැමිණි පුද්ගලයන්. ඉන්දියාව, එක්සත් රාජධානිය සහ සෞදි අරාබියේ සිට පැමිණි නිරෝධායන මධ්‍යස්ථානවලයි ඔවුන් සිට තිබෙන්නේ. මේ අතර ගත වූ පැය 24 තුලදී ඉන්දියාවෙන් වාර්තා වූ කොවිඩ් වෛරස් ආසාදිනුවන්ගේ සංඛ්‍යාව 95000 ඉක්මවා ගියා. මේ අතර ඉන්දුනීසියාවේ ජකාර්තා අගනුවර කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ යාමත් සමග නගරය යලි වසා දැමුණා. ඊයේ දිනය තුලදී 30ම කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වුණා. 95529ක නව ආසාදිතයන් සංඛ්‍යාවත් සමග ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 144 ඉක්මවා ගිය බවයි විදේශ වාර්තා පෙන්පත් වෙන්නේ. COVID-19 हेवत नव्य कोरोना वैरसय बेवन विट लोपुरा 2,80,22,276 दिनकुट आसादने वे तिबेनवा सुवे लबा ඇති රෝගීන් සංඛ්‍යාව 2,01,662ක් වෛරස් ආසාදනයේ හේතුවෙන් මරණ 9,08,000ක් වාර්තා වනවා. ලොව රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඉන්දුනීසියාවේ ශීක්‍ර වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර 11ක ව්‍යාපාර හැර සියලුම කාර්යාල වසා දැමීමට ඉන්දුනීසියා රජය කටයුතු කර තිබෙනවා. විනෝදාස්වාදක කටයුතු ඇතුළු සියලු රැස්වීම් තහනම් කිරීමටයි උපදෙස් දී තිබෙන්නේ. පනවා ඇති දැඩි නිරෝධායන නීති කඩ කළහොත් මේ මාස මැද භාගයේ වන විට රෝහල් ආසාදිතයන්ගෙන් උපරිම මට්ටමට පත්වනු ඇති බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ. ऑस्ट्रेलियावे विक्टोरिया प्रांते केंद्र कर गनिमिन रात्रि कालेट पेनबू एंदिरी नीतिय इवत करन लेसट इरट जनताव रजयट බලපෑම්ෙල්ල කරන බවට වාර්තා වනවා. කෙසේ වෙතත් ආසාදිතයන් වාර්තා වීම පාලනය වී නොමැති බවයි ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පවසා සිටින්නේ. චීනය සංවර්ධනය කරන ලද කොවිඩ් වෛරසය සඳහා වන එන්නතේ පරීක්ෂණ කටයුතු පේරු රාජ්‍යයේ ක්‍රියාත්මක වන බව වාර්තා වනවා. එමෙන්ම රුසියාව නිෂ්පාදනය කළ ස්පුට්නික් V එන්නතද ස්වේච්ඡාසේවකයන් යොදා ගනිමින් මොස්කව් නුර ක්‍රියාත්මක වන බව වාර්තා වනවා. बेहतर बैटरीकिन बलय लबा दिय हैकि पहसु मुख आवरणयक निष्पादनय किरीमට දකුණු කොරියාව කටයුතු කර තිබෙනවා. ශ්වසන අපහසුතා මෙන්ම උපස් පළඳින පිරිස් මුහුණ පාන ගැටලු බොහොමයක් මේ තුලින් निराකරණය වන බවයි ඔවුන් වැඩිදුරටත් පින්පා තින්නේ. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අද දවසන් සුබ දවසක් ඔබට.